සුරූපී තරුණියකි. තිස් එක්වයති අයිෂා කොළඹ කොළුපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සේවය කළ නළගණකි. දිනය ඉකුත් පසුගිය 22 වනදාය. ඇය සිය හිතවත් තරුණියකු සමග රාජකිරියේ ඔබේ සේකරපුරට එන්නේ යතුරු පැදියකිනි. ඔබේ සේකර මන්සන්ධියේ යතුරු පැදිය නතර කෙරෙනු පසු ඇය යතුරු පැදියෙන් බසින්නේ පොලිතින් මල්ලක්ද අතින්ගෙනය. ඇය වටපිට බලන්නට වුණා. ඇය බලාපොරොත්තුවෙන් සිටි තැනැත්තා ඒ වන විටත් එහි පැමිණ සිටියේ නැත. ඒ වෙනුවට ඇයව වටකරගන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසකි. ඇය අත වූ ගමන් මල් පොලිසිය පරීක්ෂාවට ලක්විය. එහි වූයේ මත්කුඩු කිලෝග්‍රෑම් දෙකකි. මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් තමන් ලද මූලික තොරතුරක් අනුව යමින් නියමිත ඉලක්කය නිශ්චිත ලෙසම පූර්ණය කරගෙන තිබුණා. මේ මෙහෙයුම සැලසුම් වන්නේ පසුගිය දිනක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් කොස්තාපල් මනුහිතට සිය පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබූ විශ්වාසදායි තොරතුරක් අනුවයි. ඉන් කියවුනේ සුරූපී කාන්තාවක විසින් රාජගිරියේ නිවසක සිට තවත් පුද්ගලයෙකු සමග යතුරු පැදියක නැගී හෙරොයින් බෙදාහැරීමක් සිදු කරන බවයි. කොස්තාපල්වරයා ඒ පිළිබඳ තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ ඒ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බන්දුල සෙනරත්තු දරුවත් කළා. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා උපදෙස් මත වැටලීම් භාර සහකාර පොලිස් අධිකාරී ජගත් රෝහණගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ලයන ඇතුළු කණ්ඩායමක් ලද තොරතුරු සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කරා. පසුගිය 22 වනිදා සවස එම නිලධාරීන් එම කාන්තාව කුඩු කිලෝ දෙකක් සමග රාජකිරිය ඔබේසේකර පුරට හැරෙන බන්සන්ධියේදී අත්අඩංගුවට ගන්නේ තමන් ලද තොරතුරු දිතටම නිවැරදි බව තහවුරු කරමින්. හෙරොයින් පාර්සල් දෙක සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ ආයිෂාව පමණක් නොවේ. ඇයව එහි රැගෙන පැමිණ යතුරු පැදිකරුද පොලිසිය විසින් අල්ලාගනු ලැබුවා. 24 වී ඇති ඔහු අලුත් කඩේ පැත්තේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි. දෙන්නා යතුරු පැදියේ යන්නේ පෙම්වතුන් ලෙසින්. එහෙත් ඒ අය සැබෑ පෙම්වතුන් නොවිති. තම තරුණයා යොදාගෙන තිබුණේ පෙම්වතාගේ චරිතය රඟපාන්නටය. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී එම තරුණයා මේ ජාලය සම්බන්ධව වැටහීමක් නැතිව ඊට සම්බන්ධ වූවකු බව තහවුරුය. එහෙත් ආයේෂාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම ආරම්භ කෙරිණි. 31 හැවරේදී මේ රූපත් කාන්තාවගේ ගම මාතර ගන්දරය. ඒ වන විට ඇය පදිංචිව සිටියේ රාජගිරිය මන්සන්ධියේ පිහිටි තට්ටු ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ නිවසකි. එම ගොඩනැගිල්ලේ 15 මහලේ ඇත්තේ මෙරට ප්‍රමුඛතම ගෘහ උපකරණ අලෙවි සමාගම් ජාලයක ප්‍රදර්ශනාගාරයකි. ඇය එහි ගත කරන්නේ ₹30,000 මාසික කුලියකටේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් ඇය සමග ඒ නිවසට යන්නේ නිවසේ තවත් මත්ද්‍රව්‍ය සංගවා තිබේදැයි සැකහැර දැනගන්නට. නිවසේ අස්සක් මුල්ලක් නැර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වන්නේ එවිටය. නිදන කාමරයේ තිබුණු ගමන් මල්ලකින් තවත් හෙරොයින් කිලෝ 12කට කිට්ටු ප්‍රමාණයක් සොයාගන්නේ එවිටයි. ඒ වන විට මේ කාන්තාව සතුව තිබී පොලිස් අත්අඩංගුවට පත් වූ මත්කුඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 682 ප්‍රමාණයක් වුණා. එම හෙරොයින් තොගේ වටිනාකම ₹15,00,000 ඉක්ම වුණා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම් වලට ඇය ලක්වන්නේ ඒත් සමගමි. ඇය එහිදී පවසන්නේ හෙරොයින් තොගේ කොස්ගොඩ තාරකගේ බවයි. වෘත්තියෙන් සමාජ ශාලා නළඟනක වන එම කාන්තාව මේ වන විට කොස්ගොඩ තාරකගේ පෙම්වතියක විසිටියා. කොළඹ ආයතනයක ප්‍රමුඛ පෙළේ විධායක රැකියාවක් කරන බව පවසමින් ඇය කොල්ලුපිටියේ ජනප්‍රිය සමාජ ශාලාවක නළඟනක් ලෙස සේවය කරමින් සිටියා. ඇය එම සමාජ ශාලාව තුළ අතිශය ප්‍රසන්න චරිතයක් වන බවත් සඳහන් වෙනවා. පොලිස් අත්අඩංගුවට පත්වන විටත් ඇය එම සමාජ ශාලාවේ සේවය කළා. තාරක ඇයට හමුවන්නේ මේ සමාජ ශාලාවේදී. බැංකු කඩමින් කොල්ලකමින් රට වටේ කරක් ගැසූ මේ පාතාලයා කොල්ලකෑ මුදල් වියදම් කළේ සමාජ ශාලා තුළයි. නැතිනම් කාන්තාවන්ගේ යහන්මතයි.
එසේ යන එන වකවානුවෙන් සිය ගම් ප්‍රදේශයේ ආසන්නයේ සිට කොළඹට පැමිණි මේ තරුණිය දැන හඳුනාගන්නට තාරකට හැකි වුණා. ඇති පමණ මුදල් වියදම් කරන මේ පුද්ගලයා කෙරෙහි ඇය ආශක්ත වුණා. ඔහු සතු පාතාල බලය ගැන දැනගත් මොහොතේ සිට තම සමාජ ශාලා නළගණක් ලෙස පෙළෙන සමාජ පීඩනයෙන් මිදෙන්නට ඇය තාරකව පහුරක් කරගත්තා. එය ඇයට නොසෑහෙන අස්වැසිල්ලක් වුණා. අන්තිමේදී ඔහු අයසා සමග එකට ජීවත් වන්නට තලවතුගොඩ පැත්තේ සුකෝපභෝගී නිවසක් කුලියට ගත්තා. ඉකුත් වසරේ ජුනි 24 වෙනිදා මාතර නිලේකා ජුවලරිය කොල්ලකන්නට යන විටත් අයේෂා සහ තාරක ජීවත් වූයේ තලවතුගොඩයි. කොස්ගොඩ තාරක ඇතුළු සංගයන්ගේ නිලේකා කොල්ලයේ ඉලක්කය වැරදි ගියා. කීප දෙනෙක් පොලිසියෙන් මෙඩිකෑම. ඒ අතරින් එක් සංගයකු මරුමුවට පත්වන්නේ මාතර කිරල කෙලේදීය. පොලිසියෙන් බේරි ජීවිතය රැකගෙන තාරක මාතරින් ගාල්ලට පැනගත්තද නිදහසේ සිටින්නට ඔහුට ඉඩක්. තාරක පොලිසියට කොටුවන්නේ වෙඩි වැදුණු තුවාලවලට ප්‍රතිකාර ගැනීමට කරාපිටිය රුහලට ඇතුළත්ව සිටියේදී. එදා ඔහු ගාල්ල කරාපිටිය රුහලේ ප්‍රතිකාර ලබන්නේ විශේෂ ආරක්ෂාවක් සහිතවයි. අධිකරණයට ඔහුව රැගෙන එන්නේද විශේෂ කාර්ය බලකායි සන්නද්ධ ආරක්ෂාවක් සහිත. කොස්ගොඩ තාරකව වෙඩි ආරක්ෂාවකට යයිකයා එදා කාල බන්ධනාගාරයේ සිට රැගෙන යන්නේ අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයටයි. එහෙත් ඔහු වෙඩි කාලක් අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳී සිටියේ නැත. අලුතින් ඉදුණු එම බන්ධනාගාරයේ සිරකරුවන්ට සුපිරි පහසුකම් කොතෙකුත් තිබුණත් ඒ අයට ජංගම දුරකථන භාවිතා කරන්නට තිබුණේ අඩු ඉඩකි. එනිසාම ඔහු දන්නා සියලුම ශිල්ප යොදා පෙනගන්නේ වැලිකඩ බන්ධනාගාරයටයි. බන්ධනාගාරගත වූ පසුව අයෂා නිතර දෙවේලේ තාරක හමුවීමට බන්ධනාගාරයට පැමිණිය. එසේම තාරකගේ විවාහක බිරියගේ කුඩා දරුවා ගැනද ඇය සොයා බැලුවා. වැලිකඩ පැමිණි තාරක ඇය සමග නිතරම වීඩියෝ කෝල් ඔස්සේ කතා බස් කර තිබූ ආකාරයේ දුරකථන පරීක්ෂාවේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරී අනාවරණය කරගත්තා. ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිටම උපරිම නිදහසකින් යුක්තව දුරකථන භාවිතා කර තිබුණි. දුරකථනයේ නිදහසේ භාවිතා කරමින් මහා පරිමාණ මත්ගොඩි ජාවාරම් කරුවෙකු ලෙස තාරක කරලියට පැමිණෙන්නේ වැලිකඩදීය. වැලිකඩ සිට ඩුබාහි මේ වන විට රැඳී සිටින මත්ගොඩි ජාවාරම් කරුවන් සමග ඔහු සම්බන්ධකම් ගොඩනගාගත්. කිලෝ එකකින් දෙකකින් වැඩ පටන් ගත් ඔහු වැඩිකල් යන්නට පත්තෙන් බෙදා හරින්නට ගත්තේ මත්කුඩු කිලෝ 20-30 තුගේ. එම මත්කුඩු ඔහු බෙදා හැරියේ සිය පෙම්වතිය හරහායි. වැලිකඩ බන්ධනාගාරයේ සිට තාරක ජංගම දුරකථනයෙන් ලබා දෙන උපදෙස්වලට අනුව ඇය හෙරොයින් බෙදා හැරියේ අලුත් කඩේ ගෝලයා සමගින්. ඒ ගැන වැඩිදුර තොරතුරු ඔහුගේ පෙම්වතිය වූ අයෂා දිගින් දිගටම හෙළි කළා. ගෙදර යතුර තියලා එළියට යන්න කියලා තාරක හිටපු ගමන් කතා කරලා කියනවා. ඒ එක්කම මම පිට වෙනවා. පිරිසක් ඇවි කිලෝ 10-15 හෙරොයින් තොග තියලා යනවා. ඒ එන්නේ කවුද කියලා මම කවදාවත් දැකලා නැහැ. මිනිස්සු කියකමන් මට කියනවා බඩු ගන්න කියලා. ඊට පස්සේ තාරක කියන තැන්වලට කියන ප්‍රමාණවලින් බඩු ගෙනියන්නේ මම. එයා මේ හැමදේම කරන්නේ වැලිකඩින්. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඇයව කොටු කරගන්නේද? තාරකගෙන් ලද ඇමතුමකට අනුව හෙරොයින් කිලෝ 2ක් ඔබේසේ කර හන්දියට පැමිණෙන බව කියූ පුත්කලයෙකුට ලපා දෙන්නට ගොස්සිනි. බෙදා හැරීම සඳහා හෙරොයින් කිලෝ 25ක්ම ඇය අතට පත්ව තිබුණේ සති 2-3කට පෙරය. ඒ ගාල්ලේදී කමන් මල්ලක බහා තිබුණු එම හෙරොයින් තොගේ ඇය ගාල්ලේ සිට රාජගිරියට රැගෙන එන්නේ කුලියටගත් සුපපබෝගී මෝටර් රථයකින්. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඇයව අත්අඩංගුවට ගන්නා විට ඇය විසින් එම හෙරොයින් වලින් කිලෝ 12කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර තිබුණා. එම හෙරොයින් වලින් වැඩි කොටසක් බෙදා හැර තිබුණේ කිරිපිටි පැකට් තුල තමයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විමර්ශන තොරතුරු වලට අනුව තාරක බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමට අත තබා ඇත්තේ සිරාම් බාසික් සමග එක්වේ. සිරාම් බාසික් දැන් සිටින්නේ ඩුබායි වල. දෙහිවල පැත්තේ පදිංචිකරුවෙක් වන සිරාම් බාසික් මත්කුඩු ජාවාරමට අත්පොත් තබන්නේ වෙලේ සුදාගිනි. මෙම වසරේ මුල සහ පසුගිය වසරේ අගදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ සහ ඒ අවටින් අල්ලාගත් කිලෝ 100 ගණනින් වූ මත්කුඩු තොගත් සමග කියවුණු නමක් වූයේ සිරාම් බාසික්ය. කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක රත ගාලකින් සොයාගත් හෙරොයින් කිලෝ 294ටද සිරාම් බාසික්ගේ නම කැවී තිබුණේ. මෙරට ඉතිහාසයේ එක තැනකදී අල්ලාගත් විශාරතම හිරොයින් තොගේ ලෙස වාර්තා පොත් අතර තවමත් ලියවී ඇතේද එම හිරොයින් තොගේ.
තතු දත් තොරතුරු හෙළි කරන ආකාරයට සිරම් පාසික්කේ දැන් ලොක්කා වන්නේ ඇන්තනි මොරිල් නොහොත් කිරුළු පොන මොරිල්ය. අන්නාසි මොරිල්යයි කියන්නේද ඔහුට. මා කඳුරේ මදෝෂ්ව ඩුබායි පොලිසියට කොටු කර දෙන්නේද ඔහුය. ඒ ඩුබායි පොලිසිය සමග ඔහුට ඇති සම්බන්ධකම් යොදා ගනිමින් මත්කුඩු ජාවාරමේ මදෝෂ්ගේ කොටස දැන් හිමි කරගෙන ඇත්තේ මොරිල්ය. මෑතකදී නාවික හමුදා විසින් දකුණු මුහුදේදී අල්ලා ගන්නා හෙරොයින් කිලෝ 200ද මොරිල්ගේ බඩුවේ. කොස්ගොඩ තාරකගේ ප්‍රධානතම හතුරා කුස්ගොඩ සුජිය. කලක් මිතුරන් වූ මේ දෙපළ දැන් එකිනෙකා මරා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින්නේ. නිලේකා කොල්ලයේදී කොටු වූ තාරක බන්ධනාගාරය වෙත රැගෙන යෑමේදීත් බන්ධනාගාරය තුළදීත් අධිකරණයට ඉදිරිපත් කිරීමට යෑමේදීත් අතිශය දැඩි ආරක්ෂාවක් ලබා දෙන්නේ කොස්ගොඩ සුජිගේ කල්ලියෙන් සිදුවිය හැකි මාරක ප්‍රහාරය වළක්වා ගැනීම සඳහාය. එහෙත් නිලේකා කොල්ලයින් බන්ධනාගාර ගත වූ පසු කොස්ගොඩ තාරකගේ පෙම්වත් නළඟෙන කොස්ගොඩ සුජී සමගත් සම්බන්ධයක් ගොඩනගාගෙන සිටි ආකාරය පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවිය. එම හෙළිදරව්ව සිදුවන්නේ මේ කාන්තාවගේ දුරකථනයේ පරීක්ෂාවේදී. එහිදී ඇයට ඩුබායි රටේ සිට නිරන්තර දුරකථන ඇමතුම් ලැබෙන අංකයක් පිළිබඳ පොලිස් අවධානය යොමු විය. ඒ ගැන ඇයගෙන් දිගින් දිගටම විමසීමේදී තාරකගේ ජන්මාන්තර වෛරක්කාරයා වන දැනට ඩුබායි රටට පැනගොස් සිටින මෙරට ආරක්ෂක අංශවලට මෙන්ම අන්තර්ජාතික පොලිසියටද අත්‍යවශ්‍යම අපරාධකාරියෙක් වන ජගමුණි සුජීවද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී සමග ඇයට තිබූ සම්බන්ධය හෙළිවිය. ඒ සම්බන්ධතාව ගැන තොරතුරු හෙළවීමෙන් විමර්ශන නිලධාරීන් තුෂ්ණිම්භූත වුණා. පසුගියදා සුජී විසින් තාරකව රැගෙන යන බන්ධනාගාර බස් රථයට පාරදී ඝාතනය කිරීම සඳහා නවීන පන්නේ අවියාවිද තොගයක් ඉන්දියාවේ සිට බෝට්ටුවක දමා මෙරටට එවා තිබූ බවට ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබුණා. එසේම සුජීගේ ප්‍රබලම ආධාරකරුවා වන පසුගිය කාලයේ ඩුබායි රටට පැන ගොස් සිටි ඌරගහ මයිකල්ද මෑතකදී මෙරටට පැමිණ ඇති බවට අනාවරණය වුණා. ඔහු පැමිණ ඇත්තේද තාරක ඝාතනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට බවද සැලුණා. එසේ තාරක සහ සුජී අතර ද්වන්ද සටනක් පවතිද්දී තාරකගේ අනියම් බිරියවන අයේෂා සමග සුජීත ප්‍රේම සම්බන්ධතාවක් හා සමාන සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබුණි. ඇයට අවශ්‍ය මුදල් අත දිගහැර වියදම් කරමින් සුජීව විසින් රසාංගිකේ දුරකථන අංකය සොයාගෙන එම සම්බන්ධතාව ඇතිකරගෙන තිබුණේ. තාරක අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇති වූ එම සම්බන්ධතාව ගැන තාරකව කිසිවක් නොදන්නා බව ඇය මද්‍රව්‍ය නාශක නිලධාරීන්ට හෙළි කර තිබුණා. කලකට පෙර අයේෂා බුරැල්ල ප්‍රදේශයේ සමාජ ශාලාවක් පවත්වාගෙන ගියා. එහෙත් දිගින් දිගටම පාඩු ලැබීම නිසා එම සමාජ ශාලාව වසා දෙමිනි. අයේෂාට මෙම සමාජ ශාලාව පවත්වාගෙන යෑමට මුදල් දී ඇත්තේ සුජී බවත් ඇය හරහා තාරකව විනාශ කිරීමටද සුජී සැලසුම් කර ඇති බවත් ඇය හෙළි කළාය. පසුගිය කාලයේ සුජී මාත් එක්ක නිතරම කතා කරනවා. හැබැයි ඒ කිසිම දෙයක් තාරක දැනගෙන හිටියේ නැහැ. මගෙන් ඇහුව තාරකට බොරු හරි කරන්න පුළුවන්ද කියලා. ඒත් මං ඒ කිසි දෙයකට උත්තරයක් දුන්නේ නැහැ. එහෙත් සුජී විසින් තාරකට හොර රහසේම ඇය සමග සම්බන්ධතාවක් පවත්වාගෙන ඇත්තේ තාරකව විනාශ කිරීමට බව මේ වන විට හොඳටම පැහැදිලි වී තිබේ. යම් හේකින් අයේෂා අත්අඩංගුවට පත් නොවුණා නම් අනිවාර්යයෙන්ම ඇයගේ සහ සුජීගේ කුමන්ත්‍රණය හරහා තාරකගේ ජීවිතය කෙලවර වන්නට ඉඩ තිබුණි. සුජීගේ සැලසුම වී ඇත්තේ නිතරම තාරක බැලීමට බන්ධනාගාරයට යන අයේෂා රසාංගි රැගෙන යන කෑමකට විසක් හෝ දමා තාරක ඝාතනය කිරීමටයි. මේ පාතාලයේ හැටිය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් කළ මෙහෙයුමෙන් හෙළිවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙන්ම පාතාල ලෝකයේ ගැටුමක තවත් පැතිකඩක්. මේ ගැටුම්වල කාමය රාගය මුදල් හා බලය මිස මනුෂ්‍යත්වයේ කිසිම හැඟීමක් ගැබ් වී නැත. අනෙක් පැත්තෙන් රටේ නීතියේ හැටිත් මේ මෙහෙයුම හෙළි කරන්නේ. අගුණ කළ පැලස්සේදී නැති දුරකථන පහසුකම් පාතාලයන්ට වැලිකඩදී ලැබෙන්නේ ඒ දුරකථන ඔස්සේ කෝටි ගණන් මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන්නට අපරාධකාරයන්ට හැකිවන්නේ රටේ නීතිය හා ජාතියේ හදගස්ම පිළිබඳ අල්ප මාත්‍ර තැකීමක් නැති මුදලට සුරාවට හා ස්ත්‍රීන්ට ලොල් පවුකාරයන් නිසාය. සමස්තය විනස් විය යුතු බව මේ රටේ සිවිල් මිනිසුන් කල්පනා කරන්නේ මේ පීඩාව නිරන්තර අත්දකින බැවින්. මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝවට ලයික් එක උදාල් ඔබගේ අදහසත් පාදින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.